ව්‍යාපාර ප්‍රතිවගත කරන්නේදී රජය හැම විටකම විනිවිද භාවය උපරිම ලෙස රකින්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජාතික ආරක්ෂාව වැනි වෙනත් බලපෑම් පිළිබඳව දැඩි අවධානය යොමු කරනවා. සේවක ආරක්ෂාව සහ සේවක සුබසාධන පිළිබඳවත් ඉතාම ගැඹුරින් මේ කටයුතු කරන්න රජය සූදානම්. විශේෂයෙන්ම ටෙලිකොම් විකිණීමට අනුකූලව Jio Platforms Limited, Gochun International Investment Holding Limited කියන ආයතන දෙක ලන්සු ඉදිරිපත් කරන කාරණාව අද මාධ්‍ය වලටත් ගිහිලා තියෙනවා. ජාවාරම් වලින් එක ජාවාරමක් තමයි ටෙලිකොම් ජාවාරම. ඔබ ඔක්කොම හංගලා කරන්නේ. ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකේ ජාවාරම. ඒ වගේම මේ විසුම් පායෙත් ඔබතුමා නොදැන මේ ජාවාරමකට ඇය සූදානම් වෙනවා. මොකද විශේෂයෙන්ම මේ නුවර ප්‍රදේශයෙන් ওই ජාවාරම් බොහොම ලස්සනට ක්‍රියාත්මක කරන පුද්ගලෙක් ඉන්නවා. මම වැඩිදුර විස්තර ඔබතුමාට කියන්නම්. මම මේ සභාවේ පොඩි අවධානයට යොමු කරන එක ප්‍රධාන කාරණාවක් පෞගිය දිනවල උඩ පළාත ප්‍රාදේශීය ලේකම් තුමිය ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය පිළිබඳව මේ කාරණාව පැන නගින්නේ ඉදිකිරීමක් කිරීමට ප්‍රාදේශීය ලේකම්තුමිය අපේ සංවර්ධන කමිටුව අපි සියලුම දෙනා අනුමැතිය ලබා දෙනවා 12 වෙනිදා වෙනකොට ගරු කතානායකතුමනි මේක අත්හිටවන්න කියලා ප්‍රාදේශ සභාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා පවුල් 21000කට වතුර ලබා දෙන්න තියෙන පිරිපහදු මධ්‍යස්ථානයේ හදන්න හිටපු භූමිය උඩම තමයි ප්‍රාදේශීය ලේකම්වරිය මේ වැඩිහිටි කාර්යාංශය හදන්න කටයුතු කරන්නේ දැන් ගරු කතානායකතුමනි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා live Facebook එකේ දාලා රටට බලන්න මම පොදු දේපලක් මම අල්ලගෙන ඉන්නවා කියලා මම letter of demand එකක් හැදුවා ඒකේ මම කාරණා තුනක් කිල්ලුවා පළවෙනි එක මේ දාපු වැරදි live post එක අයින් කරගන්න දෙවෙනි එක මට කරපු අපහාසයට සමාවෙල්ලලා එයාට පළකිරීමක් කරන්න තුන්වෙනි එක රුපියල් බිලියනයක් මට වන්දි දෙන්න කියලා ගරු කතානායකතුමනි මම දැන් අධිකරණයට ඒ කටයුතු ටික කරගෙන යනවා ගරු කතානායකතුමනි මේ රටේ වැඩිම ඉඩම් තියෙන අමාත්‍යාංශය මම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට මට හරි මගේ සහෝදරියක් හරි කාට හරි එක මහවැලි ඉඩමක් තියෙනවා කිව්වොත් ගරු කතානායකතුමනි මම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමනිත් මම අයින් වෙනවා ඒ වගේම තමයි මේ ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමි පුරුෂයා එතුමා කටයුතු කරනවා නුවර මහනගර සභාවේ එක දේශපාලන පක්ෂයක අපේක්ෂකේ ලයිස්වේ සමාජිකේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරයේ ගරු අනුරාධ ජයරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු කර සිදු කරන බව දන්නු කැමැත්තෙමි. එතුමිය මාරු කෙරුවා. මාරු කෙරුවෙන් පස්සේ රාජ්‍ය සේවා කමිෂන් එක එතුමගේ මාරු කිරීම අවලංගු කෙරුවා. ඒගොල්ලෝ නොකිය කිව්වේ ප්‍රාදේශීය ලේකම්තුමිය හරි කියලා. මේක ලක්ෂ 13ක් රාජ්‍ය සේවකයන්ට කරන අපහාසයක්. ඒකයි මම කියන්නේ. කරුණ ඉදිරිපත් කරන්න. මම නැගිට්ටම උතුරා බැරෙනවා. මට අඹරන්න දෙයක් මට කතා කරන්න දෙන්නේ නැහැ. ඔබතුමාගේ මට අඹරන්න දෙයක් නැහැ. මට කතා කරන්න දෙන්නේ නැහැ. කවුද කියන්නේ මම දන්නවා. හරි පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ඉදිරිපත් කරන්න එපා. මෙතුමාගේ නුවර නගර සභාවේ අපේක්ෂක ලයිස්වල තමයි ඔය ප්‍රාදේශීය ලේකම්ගේ මහත්තයා ඉන්නේ. ඒක තමයි මේ කෙරුවාව. ඔබතුමා මතක තියාගන්න. වරප්‍රසාද ප්‍රශ්න. JDB එකේ ඔබතුමා කරපේ ඕන ලයිස්ුවක් ගෙනල්ලා අපි කියන්න. හරි බොහොම ස්තුතියි. මේ සභාවේ පත් කරන ලද වරප්‍රසාද කමිටිය උත්තරීතරයි. ඒට එරෙහිව හෝ එරෙහිට පක්ෂව ඊට ඉස්සෙල්ලා පරීක්ෂණයක් කරන දැන් සභාව සාමාන්‍යයෙන් අනුගමනය කරන පිළිවෙත නොවේ. මගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමත් බොහෝ විට එතනට කැඳවයි. එතනදී බලන්න. සංචිතයට දැම්ම ප්‍රාදේශීය ලේකම් නැවතත් ප්‍රාදේශීය ලේකම්කම කරපු තැන සේවයේ පිහිටවන්න කියලා ඔබතුමාගේ අමාත්‍යාංශයේ ලේකම්තුමාට ඒ නියෝගය මගහැරලා වරප්‍රසාද කමිටියට පුළුවන් කැඳවලා මේ පිළිබඳ පරීක්ෂණය එන සතිය ඉඳන් හරි පටන් ගන්න. අනුරාධ ජයරත්න මැතිතුමාට මගේ ඇඟිල්ල දික් කරන්නේ නැහැ කියලායි මම කතා වඩා ගත්තේ. මම කිව්වේ මේ රාජ්‍ය සේවකයන්ට වෙච්ච අසාධාරණේ. දැන් ඔබතුමා තව එතුමාගේ නම කියලා ආයිමත් මේ නම උස්සගත්තා. මොකද කතා නායකතුමනි සභාව වෙන්න මම දන්නවා මේ මම මේ සභාව මේ හැල්ලු කරන්න කැමති නැහැ. මහත් අක්කටි හොර වැඩක් කරපු මිනිහෙක්ව මාරු කරලා තියන්නේ රාජ්‍ය පරිපාලන ලේකම්තුමා. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරමින් විවාදයට එක් වූ ගරු චාමර සම්පත් මන්ත්‍රීවරයා එතුමාගේ සිය කතාව ආරම්භ කරමින් මා ඉලක්ක කරගෙන ඉතාමත් අශෝභන හා නිନ୍ଦා සහගත වන සහගත වචන භාවිත කරමින් මා වෙත දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී. මූලාසනයේ විසින් අඩුතරමේ මෙම අසභ්‍ය වචන භාවිත කිරීම නතර කිරීමට කටයුතු කිරීම හෝ ඒවා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නියෝග නොකරන ලදී. සිදු වූ මේ යම් අපහාසය පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කර චාමර සම්පත් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සුසු පියවරක් ගන්නා ලෙස ගෞරවනික ඉල්ලා සිටිමි. ඒ වගේම මේ කඳ බඩ තිබුණට මීහරක් බලාගත්තු මිනිස්සු වගේ කඩවල් වල බස් වල කෝච් වල වඩේ කාර්යය වගේ මේ පාර්ලිමේන්තු තුල හැසිරෙන්න දෙන්න එපා කතා කරලා රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.